සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔගොල්ලෝ ඔක්කොටම. ඔබ මේ එකතු වෙලා ඉන්න විශ්වවාහිනී නාලිකාව ගෙන එන කතා මම්පෙත වැඩසටහනත් එක්ක. ඉතින් ලස්සන දවසක මේ ලස්සන පාරේ අපි ඇවිදගෙන ආවා. ඔබ දැක්ක කවුද අපිත් එක්ක අද කතා මම්පෙතට එකතු වෙන්න ආවේ කියලා. Melbourne වල බොහෝ දෙනෙක් ඇය වඳුරනවා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මොඩර්න් ටච් බියුටි සැලොන් ආයතනයේ ඒ වගේම ඇය විශ්වවාහිනී නාලිකාවටත් අමුත් එක් නෙමෙයි ඇය රුවයි ඔබයි වැඩසටහන ඔබට ගෙන එන ඒ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනිය. ඉතින් අපි ඇය ඔබට අඳුරලා දෙන්නම්. ඒ තමයි නේත්‍රා දෙල්පචිත්‍ර මහත්මිය. ආයුබෝවන් නේත්‍රා. මේ ලස්සන දවසට කතා මම් පෙතට අපි ඔබ ඉතාමත්ම ආදරෙන් පිලිගන්නවා. ඉතින් නේත්‍රා බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඔව් ඉතින් නේත්‍රා අද ඇත්තටම අපි හිතුවා නේත්‍රා හැමදාම කතා කරනවා රුව රකින්න රහස් ගැන කොණ්ඩය ගැන සම ගැන. ඉතින් මේ දේවල් කතා කරන නේත්‍රා ගැන කතා කරන්න අපි හිතුවා. කවුද මේ නේත්‍රා දෙල්පචිත්‍ර? අද අපි කතා කරන්නේ නේත්‍රා කියන රූපලාවන්‍ය ශිල්පිනිය ගැන නෙමෙයි, නේත්‍රා දෙල්පචිත්‍ර කියන ඒ සාමාන්‍ය ගැහැණිය ඔබත් මමත් වගේම අනිත් කාන්තාව වගේම ජීවිතේ දුක්ක සැප ඒ අභියෝග හමුවේ මෙතෙක් දුර ඇවිල්ලා අද ඔස්ට්‍රේලියාවේ නැවතිලා ඉන්න නේත්‍රා දෙල්පචිත්‍ර ගැන. නේත්‍රා ඔබ ලෑස්තිද? අසෝදාන. ඉතින් අපි හිතුවා කොහොමද අපි මතක් කළොත් ඔබේ ළමා කාලය ලංකාවේ ඔබේ හැදුණු වැඩුණු ගම් පරිසරයේ ඒ ඒ ගමේ දෙමව්පිය ඔබේ සහෝදරය ඔබේ බාල කාලය ගෙවුණු හැටි අපි දැනගන්න කැමතියි. ඇත්තටම චතු ඒ ගැන මම කතා කළොත් හරිම සුන්දර. මම හිතන්නේ අපි හැමෝටම හුඟක් දැන් නෙමෙයි දැන් කාලේ නෙමෙයි මං හරියට දුක් වෙනවා අපේ ළමයි ගැන මගේ දරුවෝ ගැන. මම හිතන්නේ අපිට ඉතාමත් සුන්දර ළමා කාලයක් තිබුණා. මම හිතන්නේ ජීවිතේ කවදාකවත් අමතක කරන්න බැරි තරම් සුන්දර කාලයක් අපිට ලැබුණේ. මොකද අපි ජීවත් වුණේ ගමක. මම ගම්පල මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පල තම හැදී වැඩුණේ. ඒ වගේම මං අයියලා තුන් දෙනෙක් ගේ පවුලේ බාලයා එකම ගැහැණු ළමයා. ඉතින් හුඟක් මං හිතන්නේ අයලා අයියලා තුන් දෙනෙක් එක්ක හැදෙද්දි ගොඩක් ස්ට්‍රික් රූල්ස් තිබුණා. නීති වැඩි. ඒ වගේම අම්මයි තාත්තයි මං හිතන්නේ ජීවිතේ මගේ ජීවිතේ සුන්දරම කාලේ කොයි කාලද කිව්වොත් මං හිතන්නේ මගේ ළමා කාලේ. නේත්‍ර පාසල් ගිය අවදී මොනවා හරි මතක තියෙනවද? නේත්‍ර දඟයි කියලා මට ආරංචියක් ආවා ඉස්කෝලේ යන කාලේ. ඒව ඇත්තද? දඟයි. ඔව් නැහැ කියන්න බෑ. හැබැයි ගොඩාක් මං හිතන්නේ මං ගොඩාක්ම දඟ කරපු ළමෙක් කියලා. චූටි කාලේ හැමෝම වගේම මමත් දඟ ළමේ. ඔව්. ඉතින් ඒ කියන්නේ අපිට තිබුණ අර සුන්දර ළමා කාලයත් එක්ක චතු අපි ගොඩක් වෙලාවට ගත කරේ එළියේ. මට මතකයි නිමානු කාලයක් අපිට හම්බුනහම අපි මේ වගේ ඩිවයිස් වලට අපි කාලේ තිබුණ නැහැ. ඉතින් ඒ දවස් වලට සමහර දවස් වල අපි උදේ ගෙදරින් එළියට ගියාම අපිට රෑට රෑ වෙලා තමයි ආපහු ගෙදර එන්නේ. ඉතින් ඒ දෙමව්පිය වුණත් අපි ගැන හොයලා බැලුවේ නැහැ. හොයලා බලන්න අවශ්‍යතාවයක් තිබුණත් නැහැ. ඒ තරම් ඒ කාලේ හැමෝම අපි විශ්වාස කරා. ඉතින් මම හිතන්නේ ඒ කාලෙන් ඒ ලස්සන කාලෙත් එක්ක ගෙවුණු ඒ සුන්දර පාසල් කාලයත් ඇත්තටම දඟ නැහැ කියන්න බෑ. දඟයි. ඒත් මං හිතන්නේ මං ටික කාලයක් යනකොට මං හිතන්නේ 10 වසර විතර වෙනකොට මට මතක විදිහට මම ටිකක් අර tempat ගතියකට පුරුදු වුණා. ඊට පස්සේ මම ඒ ඇඩ්වාන්ස් ලෙවල් කරේ උසස් පෙළ කරේ ජිනරාජ බාලිකා මහාවිද්‍යාලේ. ඉතින් ඒ වෙනකොට මම ඉස්කෝලේ ඇත්තරම හුඟක් ඒ කියන්නේ ජනප්‍රිය ශිෂ්‍යාවක් දීප්තිමත් ශිෂ්‍යාවක් නැහැ කියන්න බෑ. ඉතින් ගුරුවරු හැමෝම මාව නමින් දන්නවා. මුළු පාසලම වගේ දැනගෙන හිටියා. ඒ වගේම පාසලේ ශිෂ්‍ය නායිකාවක්. ඉතින් ලස්සන සුන්දර ළමා කාලයක් වගේම ලස්සන යෝනියක් ඔබ පසු කරලා තියෙනවා. ඉතින් ඒ ලස්සන මතකත් එක නේත්‍රා දැන් ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න සිහින මැව්වේ කොහොමද? ඇයි ඒකට මාවත හැදුනේ කියලා අපි දැනගන්න කැමතියි. ඇත්තම රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න කිසිම අදහසක් මගේ තිබුණේ නැහැ චතු. මම උසස් පෙළ කරා. උසස් පෙළ කරලා මට පෞද්ගලික ආයතනයක ලංකාවේ රැකියාව කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඔය රැකියාව කරන අතරේ මම දවසක් මම ගියා. මේක ඇත්තටම හම්බු සිද්ධියක්. ගියා මේ
මගේ අයිබ්‍රෝ ප්ලග් කරන්න මං හිතන්නේ ඒක ප්‍රථම වතාවට මම කරේ. ඒ ගිය වෙලාවක මම දැක්කා එතන වැඩ කරන ළමයි හරිම සතුටින් ඉන්නවා. ඒගොල්ලෝ විහිළු කරනවා. එතකොට hina vivi කතා කරනවා. නිදහසේ රැකියාව හරිම නිදහස් රැකියාවක් කියලා මට තේරුණා. ඊට පස්සේ එදා තමයි මං හිතන්නේ මට හරි ආසාවක් වුණා රූපලාවන්‍ය ශිල්පියෙක් වෙන්න ඕන කියන එක. නමුත් ඒකට මම දැනගෙන හිටියේ මගේ ගෙදර වටපිටාව ඉච්චර ඉඩ දෙන්නේ නැහැ කියලා මට මතකයි. මම එයා ලංකා ආයතනයට ඇප්ලයි කරලා පළවෙනි ඉන්ටර්විව් එක දෙවෙනි ඉන්ටර්විව් එකට යන්න ලියුම ගෙදරට ආවහම මගේ අයියා ඒක හංගලා තිබුණා. ඒ කියන්නේ නේත්‍රාට ගුවන් සේවිකාවක් වීමේ හීනයක් තිබිලා තියෙනවා ගොඩක් ගෑනු ළමයින්ට වගේ. වගේම ඒක මගේ හීනයක් මං හිතන්නේ. ඉතින් ඒ වුණත් මම කරපු රැකියාවත් එක්ක මං එතන මට කියන්න බෑ මං සතුටින් නෙමෙයි හිටියේ කියලා. නමුත් මම ලොකු නිදහසක් දැක්කා මේ රූපලාවන්‍ය ශිල්පිනියෝ දකිද්දී. ඒගොල්ලෝ එතන එසලෝනිකේ කොහොමද ඒගොල්ලෝ වැඩ කරේ කියලා. ඉතින් එතකොට මට හිතුණා ඇයි මම මේ පොත් එක්ක කම්පියුටර්ස් එක්ක මොකද මං කරන්නේ? ඒ ආසාවත් එක්ක මං හිතන්නේ මට අර මගේ රැකියාවට තිබුණා ලොකු ඇල්ම අඩු වුණා. ඊට පස්සේ මම ගෙදරට අම්මට කිව්වහම ඇත්තට මට මතක නැහැ ඒගොල්ලෝ එයා කැමති වුණ නැහැ. මම හිතන්නේ ඒ කාලේ වෙනකොට රූපලාවන්‍ය ශිල්පිනියකට ඒ තරම් හොඳ පිළිගැනීමක් තිබුණා කියලා. ඉතින් අර රජ්‍ය රැකියාවනේ මේ ඉතින් උසස් කියන රැකියාවක් නැති රැකියාවක් විදිහට තමයි හැමෝම දැක්කේ. ඉතින් ඒ වුණත් මම මගේ රැකියාව අයින් වෙලා රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න රුපියල් 1500ක් වගේ ට්‍රැවලින් අලවන්ස් එකක් විතරයි මට හම්බුනේ. ඉතින් ඒකට ලොකු කැපවීමක් කරලා මං රූපලාවන්‍ය පැත්තට ආසාව එදා ඇති වුණා. ඔව් ඒ විදිහට තමයි නේත්‍රා පටන් ගන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ඇගේ ගමන. ඊට පස්සේ නේත්‍රා ඔබ කැනඩාව බලා යනවා. ඔබට කැනඩාවේ අත්දැකීම් තියෙනවා. ඔව් ඔබ කැනඩාවට පියාසර කරේ ඇයි? කොහොමද ඒක සිද්ධ වුනේ? ඒකත් මං හිතන්නේ හම්බයක්. මං හිතන්නේ මගේ ජීවිතේ ගොඩාක් චතු ගොඩාක් අහඹු සිද්ධීම් වෙලා තිනවා. හැබැයි අද ඒ ගැන මං හිතුවොත් ඒ හැම අහඹු සිද්ධීමක්ම මගේ ජීවිතේ හුඟක් හොඳ පැත්තට සිද්ධුම දේවල්. කිසිම දෙයක් නැත් සිද්ධු වෙන්නේ. ඉතින් මගේ අයියලා තුන්දෙනාත් එක්ක අයියලා ඒ වෙනකොට මගේ ලොකු අයියා දෙවෙනි අයියා මැරි කරලා හිටියේ. ඉතින් මම කැනඩාවට මම සලෝන් එකේ වැඩ කර කර ඉන්නකොට කැනඩාවල ඉඳලා ආපු ලේඩි කෙනෙක්. එයාට නම් එහි සලෝන් එකක් තියෙනවා කියලා. එයා තමයි ඇත්තටම එයා කිව්වා මෙහෙම මම මගේ සලෝන් එකක් මෙහෙම තියෙනවා. ඉතින් කැමතිද එහෙ එන්න කියලා. ඒ වුණත් අපිට විශ්වාසයක් නැහැ තව කෙනෙක් මෙහෙම කිව්ව ඵලයට දෙයක් කරයි කියලා. ඉතින් ඊට පස්සේ එයාගේ ආයතනයක් තියෙනවා කියලා මං හිතන්නේ මහරගම එතනදී මට ඇප්ලයි කරන්න කියලා මම ඇප්ලයි කරලා මම හිතන්නේ ඒක මට ඇත්තටම අමතක වෙලා තිබුණේ. ඔව්. අමතක වෙලා තිබිලා ඊට පස්සේ ටික කාලයක් මම සුපුරුදු විදිහට මගේ සලෝන් එකේ මම වැඩ කරගෙන හිටියා. ඉන්නකොට එක දවසක් හිතපුවත් නැති වෙලාවක මට කිව්වා වීක් එකකින් කැනඩාවට යන්න ලෑස්ති වෙන්න කියලා. ඒක තමයි කැනඩාවට යන්න එහෙම තමයි ඔබ පාර හැදුනේ කැනඩාවට යන්න. කොහොමද යන්නේ? ඉතින් ඔබ කැනඩාවට යනවා. ඊට පස්සේ එහෙදි ජීවිතේ කොහොමද නේත්‍ර ඔබ දකින්නේ ඔබට? ඒ කියන්නේ ඔබ ඒ කාලේ තම බොහොම තරුණ වයසේ ලාබාල වයසේ යුවතියක් ඉතින් ඔබ කැනඩාවට ගිහිල්ලා රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කටයුතු පටන් ගන්නවා. ඉතින් අමුතු පරිසරයක් අමුතු වටා පිටාවක් වෙනම සංස්කෘතියක් ඉතින් නේත්‍ර කොහොමද මේ දේවල් වලට මුහුණ දුන්නේ කියලා අපි දැනගන්න ආසයි. ඕචතු එක හිත හිර කරගෙන මං හිතන්නේ එක හිතමු නැති වෙලාවක් මං ගියාට පවුලෙන් ඈත් වෙනවා කියන දේ දැනුනේ මං හිතන්නේ මට මං ෆ්ලයිට් එකට නැංගුණාට පස්සේ. එතකන් තිබුණේ අර එක්සයිට්මන්ට් එකක්. ඉතින් හැමෝම අහපු දෙයක් තමයි කොහොමද තනියම මේ වගේ රටකට යන්නේ? ගෙදරිනුත් ඇහුවා කොහොමද ඔයා යන්නේ? දන්න කවුරුත් නැහැ. කිසිම කෙනෙක් නැහැ. යාළුවෙක්වත් නැහැ. ඉතින් ඒක ලොකු අභියෝගයක් වුණා. නමුත් මන් දන්නේ මට ලොකු විශ්වාසයක් තිබුණා මං ගැන. මං හිතුවා මට නෑ මට යන්න පුළුවන් මට කරන්න පුළුවන් මේ දේ. මට රටක් තියෙනවා මං අකමැති නම් මම යනවා. මං ගිහිල්ලා මං අකමැති නම් මං ආපහු යනවා. ආපහු මගේ රටට යනවා කියලා.
ඒහෙම කියලා ඒ ඒක තමයි මට රැකියාවකට තමයි මම ගියේ. නමුත් ලොකු අභියෝගයක් මට මාස 3කට වගේ තමයි වීසා හම්බුනේ. ඔව්. ඉතින් ඒගොල්ලෝ කිව්වේ ඔයා එහෙ ගිහිල්ලා එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක ලියන්න ඕන. ලියලා එක්සෑම් එක පාස් වුණොත් විතරයි ඔයාට රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරන්න පුළුවන් කියලා. ඒක ලොකු අභියෝගයක් වුණා. ඊට පස්සේ මට අර කිව්ව වගේ මට මං ගැන ලොකු විශ්වාසයක් තිබුණා මට කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම එහෙදි මං ඉගෙන sorry මම එක්සෑම් එකට ඉඳගත්තා. ඉඳගෙන මට ඇත්තටම මට කියන්නේ හරිම සතුටි පළවෙනි විභාගයෙන්ම මම පළවෙනි වතාවටම පාස් වුණා. ඒ පාස් වුණේ චතු ප්‍රොවෙන්ස් එකට විතරක් නෙමෙයි. එහෙ තියෙනවා ඒ කියන්නේ ඒ ප්‍රොවෙන්ස් එකට විතරක් වැඩ කරන්න ඒගොල්ලෝ ලයිසන් එකක් දෙනවා. ඊට අමතරව දෙනවා රෙඩ් සීල් කියලා සර්ටිෆිකේට් එක. ගොඩක් අය කරන්නේ පළවෙනි එක්සෑම් එක ලියලා ඊට පස්සේ තමයි දෙවෙනි එකට යන්නේ. ඔව්. නමුත් මං හිතන්නේ මට ඒ වාසනාව තිබුණා මේ මට පළවෙනි එක්සෑම් එකෙන් මට පාස් වෙන්න පුළුවන් වුණා ලකුණු 85කට වඩා අරගෙන. ඒ නිසා මේක මුළු කැනඩාව පුරාම ඒ කියන්නේ රෙඩ් සීල් කියන සර්ටිෆිකේට් එක ඒක වැලිඩ් ලෝකෙ හැමතැනම. ඉතින් ඒ නිසා මට ඒ සර්ටිෆිකේට් එක මට පළවෙනි වතාවටම ගන්න හැකියාව ලැබුණා. ඔව්. ඉතින් අනේ ඒ කැනඩාව දැන් අපි මෙහේ අපි මෙල්බන් කියන්නේ නම් පුංචි ශ්‍රී ලංකාවක්. ඉතින් බොහොම ශ්‍රී ලාංකිකයන් ගොඩක් ඉන්න තැනක්. කැනඩාව ඔබ කොහොමද දකින්නේ? ඔබ අද රූපලාවණ්‍ය ශිල්පියක් විදිහට මෙහෙ ඉතාම ජනප්‍රියයි. කැනඩාවෙත් ඔබට ඒ වගේ ශ්‍රී ලාංකික බොහෝ ඒ කියන්නේ පාරිභෝගිකයෝ හිටියාද? කොහොමද එහේ රූපලාවන්‍ය ඔබ පවත්වාගෙන ගිය රූපලාවණ්‍යාගාරයේ තත්ත්වය? ඔව් චතු. එහේ හැබැයි එකම දේ තමයි මේ මෙල්බන් තරම් ලොකු කමියුනිටි එකක් නැහැ කැනඩාවල. නමුත් මම ගියේ දැන් අපි හිතමු දැන් අවුරුදු 14කට ඉඳලා ඉස්සෙල්ලා ගැන මම මේ කතා කරන්නේ. මේ වෙනකොට කමෙන්ට් එකක් ඉන්න ලොකු කමෙන්ට් එකක් ඉන්න. නමුත් ඒ කාලේ හිටියේ නෑ. නමුත් ඒ කාලේ හිටපු මං හිතන්නේ එඩ්මන්ටන් කියන නගරේ තමයි මං හිටියේ. ඒ හිටපු හැම ශ්‍රී ලාංකිකයෙක් වගේම මාව දැනගෙන හිටියා. මොකද ශ්‍රී ලාංක පොඩි කමියුනිටි එකක් නිසා හැමෝම මාව දැනගෙන හිටියා. ඉතින් සලෝන් එකක් මම ඒක හරි අර මං කිව්වා වගේ මම වැඩ කරන ගමන් මම එක්සෑම් එක පාස් වුණා. පාස් වෙලා එතෙන්දි මම මට අවස්ථාව ලැබුණා වැඩ කරන්න. නමුත් අවාසනාවකට වගේ අවුරුද්දක් වගේ කාලයක් ඉදින් මම වැඩ කරපු සලෝන් එක අයිතිකාරයාට අසනීප නිසා එයාට ඒක සලෝන් එක කරගෙන යන්න හම්බ වෙන්න තු වහන්න සිද්ධ. ඉතින් තවත් අභියෝගයක් මට. ඉතින් ඒ වෙනකොට මගේ මට PR එක තිබුණ නැහැ. පර්මනන්ට් රෙසිඩන්ස් තිබුණ නැහැ. ඒ කියන්නේ ස්ථිරපදින්චි තිබුණ නැහැ. ඊට පස්සේ මට තවත් එහෙම PG ලේඩි කෙනෙක් ළඟ මට සලෝන් එකක වැඩ කරන්න අවස්ථාව හම්බ වුණා. ඉතින් මෙහි මේ කැනඩාවල තියෙන විශේෂත්වය තමයි චතු දැන් අපිට ගවර්න්මන්ට් ඒ කියන්නේ ඒ ගවර්න්මන්ට් එකෙන්ම ස්පොන්සර් කරනවා පර්මනන්ට් රෙසිඩන්ස් එකට. ඒ කියන්නේ ස්කිල් මයිග්‍රන්ට්ලට හෙයාර් ඩ්‍රෙසර්ස්ලට ගාක් හොඳ අවස්ථාවක් ඒගොල්ලෝ දීලා තිබුණා. ඒ එක්සෑම් එක පාස් වුණාම රජෙන් තමයි අපිට පර්මනන්ට් රෙසිඩන්ස් එක දෙන්නේ. ඒතකොට ඇත්තටම කිසිම දෙයක් අපිට අවශ්‍ය වුණ නැහැ. ඉතින් ඉතාමත් පොඩි කාලයක් ඇතුළත අවුරුද්දක් වගේ අවුරුදු දෙකම ආරක්කේ කාලයක් ඇතුළත මට එහෙ ස්ථිරපදිංචිය ලැබුණා. ලැබිලා මම වැඩ කරන ඒ ආයතනයේ වැඩ කර කර ඉන්නකොට එයා කිව්වා මගේ ආයතන ප්‍රධානී කිව්වා මම තවත් සලෝන් එකක් පටන් ගන්නවා මට දෙකක් කරන්න බෑ ඔයා මේක කරගෙන යනවාද කියලා. ඉතින් මං හිතන්නේ මගේ අතේ හොඳ අවස්ථාවක් වුණා. ඒ වුණාට ලොකු මුදලක් එකතු වෙලා තියෙන්නේ නැහැ. නමුත් මං ඇත්තටම වෙනත් රටක විදේශීය කාන්තාවක් වුණත් මට ඒ කරපු උදව්ව ඉතාම විශාල උදව්වක් මට කළා. මොකද සලෝන් එකේ තිබුණු ප්‍රොඩක්ට් මට හොඳට මතකයි. ටිකින් ටික ඒ අයින් කරලා මගේ මං සල්ලි දාලා ආපහු මගේ ඒවා දානවා. ඒ විදිහට තමයි ආ සලෝන් එකේ ආගේ සලෝන් එක මූව් කරේ. ඔව්. ඉතින් හරි ලස්සන ගමනක් ඔබ ඒ විදිහට තමයි කැනඩාවේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ඔබ ඒ විදිහට ස්ථාපිත වුණේ. ඉතින් නේත්‍රව අපිට ලැබුණේ කොහොමද? ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ලැබුණේ කොහොමද කියනවා නම් හිට ගිය තැන මාලිගාව කියනවනේ. ඉතින් නේත්‍ර ආදරය කරේ ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලාංකිකයෙකුට. ඉතින් ওই ආදර කතාව පොඩ්ඩක් කියමු. ඒ ආදර කතාව හරහා තමයි කැනඩාවට පියාසර කරපු නේත්‍ර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට එන්නේ. නේත්‍ර ආදර කතාවට වෙලාව.
මං කිව්වනේ චතු මගේ ජීවිතේ හුඟාක් දේවල් මට ලැබිලා තියෙන්නේ අහඹු විදිහට. ඔව්. ඉතින් මං හිතන්නේ මගේ මගේ හස්බන්ඩ් මගේ ස්වාමි පුරුෂයා මට ලැබුණේ ගොඩාක් අහඹේ. ඔව්. ඉතින් මගේ මම කැනඩාව වල වැඩ කරනකොට ඇත්තටමට මම හුඟක් ඉන්ඩිපෙන්ඩන්ට්. ඔව්. ඉතින් මට අවශ්‍යතාවයක් දැනුනේම නැති තරම් මට මගේ ජීවිතේට පිරිමියෙක් ඕනේ කියන එක. ඔව්. ඒ වුණත් අපි දන්නවා දැන් මම මව අද මම මවක්. ඒ නිසා මම දන්නවා අම්මා කෙනෙක් කොහොමද දරුවෙක් ගැන හිතන්නේ කියලා. ඉතින් එදා මගේ අම්මා මං ගැන හිතුවේ කොහොමද කියන එක මට දැන් අද තේරෙනවා. ඔව්. ඉතින් එයා ගොඩාක් එයාට ඕන වුණා මාව කොහොම හරි බඳලා ගන්න. මට මතක එක දවසක් එයා කිව්වා හැම සතියකම එයා මට එක එක ප්‍රොපෝසල්ස් ලංකාවේගේ ප්‍රොපෝසල්ස් එවනවා. ඒවල අන්තිමට මට කිව්වා ඔයාට ඕන සුද්ධි බැඳ ගන්න කිව්වා. ඔව් ඒ කියන්නේ සුද්ධි කරි බැඳ ගන්න. ඒ හරිය අම්මට ඕනුනේ ඔබ විවාහ වෙනවා දැක්කනේ. ඉතින් ඒක මං හිතන්නේ අම්මා කෙනෙක්ගේ හීනය. ඉතින් එහෙම හිටපු මට මගේ එක්තරා මගේ හොඳ යාළුවෙක් තමයි මගේ හස්බන්ඩ් මුණ ගැහෙන ඒ විදිහට එක ප්‍රොපෝසල් එකක් මාර්ගෙන් ඊට පස්සේ ප්‍රොපෝසල් එකකින් මම මේ මගේ මගේ මහත්තයාගේ නම ඉන්දික දෙල්පචිත්‍ර. ඉතින් එයාත් එක්ක කතා කරනවා. කතා කරන්න පටන් ගත්තාම තමයි මට මතක් මට දැනුණා ඉන්දික මං අර අපේ ජීවිතේට අවශ්‍ය කරන පුද්ගලයෙක් කියලා. ඒ කියන්නේ මට අර මගේ තාත්තගෙන් ලැබෙන රැකවරණේ ඒ වගේ දෙයක් ලබා ගන්න පුළුවන් විදිහේ කෙනෙක් කියලා. ඉතින් ඒ විදිහට අපි කතා කරන්න පටන් ගත්තා. කතා කරන්න පටන් ගෙන චතු අවුරුද්දක් වගේ ඇතුළත කාලයක් ඇතුළත තමයි අපි විවාහ වුණේ. මම ඉන්දිකව දකින්නේ ඒ කියන්නේ ඇත්තටම දකින්නේ මෙයා හරියට ඔය අපි ස්කයිප් ත්‍රූ කතා කරා. නමුත් මම මේ මිනිස්සයව විදිහට දකින්නේ එයාපෝට් එකේදී ලංකාවට කසාද බඳින්න ගිහිල්ලා යද්දි ඒක ලොකු අභියෝගයක්. ඒ වෙනව ඔබ එයාපෝට් එකෙන් පික් කරන්නනේ. ඔව් පික් කරන්න එනවා. ඒ වෙලාවේ තමයි මම ප්‍රථම වතාවට දකින්නේ ඉන්දික දර්පචිත්‍රව. එතකන් අපි ආදරය කරන්නේ දුරස්තව අවුරුද්දක් විතර කාලයක්. ඉතින් මම හිතන්නේ ඒ විශ්වාසයේ ඒ කැපවීම ලොකු ජයග්‍රහණයක් කළා තියෙන අද මේ වෙනකොට මගේ ජීවිතේ මට මේ ජීවිතේ හැම දෙයක් මම හිතන්නේ මට ආපහු අහන්න දෙයක් මම ඉල්ලන්න දෙයක් මගේ ජීවිතේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම ලැබිලා තියෙනවා හැම දෙයක්ම ලංකා ජීවිතේ මම තනියම කරපු හැම දෙයක්ම කැනඩාවේදී අද වෙනකොට ඉන්දිකාගේ උදව්වෙන් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. මං හිතන්නේ මම අද අර වැඩකට නැති වෙලා තියෙනවා. මොකද හැම දෙයක්ම මං හිතන්නේ පෙට්‍රල් ටික ගහලා නැහැ. ඇඳුමක් අද වෙනකන් සල්ලි දීලා ඇඳුමක් කරන්නේ නැහැ. කිසිම ඇඳුමක් කරන්නේ නැහැ. සිරපු දෙකක් කරන්නේ නැහැ. ඒ හැම දෙයක්ම කරන්නේ ඒ කියන්නේ ඔබ ගත්ත තීරණේ හරියටම හරි තීරණයක් කරන් තියන්නේ නේද? 100ට 200ක් අහම්බෙන් සිද්ධ වුණත් අහම්බෙන් තීරණ ගත්තත් ඔබේ ජීවිතේ ඒ විවාහය ගැන ගත්ත තීරණේ ඉතාමත්ම මං හිතන්නේ ඔබ අද ඒ ප්‍රීතිය විඳිනවා. ඒ කියන්නේ ඔබේ ගමනට සහාය දෙන ස්වාමි පුරුෂයෙක් ඔබට ලැබිලා තියෙනවා. ඉතින් ඔබට ඔබ මවක් ලස්සන දරු දෙදෙනෙක් ඉන්නවා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් ඔව් මගේ චූටි දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු මිහින්සා ලොකු දුවනි හින්සා පොඩි එක්කෙන විනාරා. ඉතින් දෙන්න අක්කයි නංගි දෙන්නම ගොඩක් දෙන්නට ආදරේ. ඒ වගේ මං හිතන්නේ අපි හුඟක් හොඳ ආදරණීය පවුලක්. ඔව්. ඉතින් හරිම ලස්සනයි නේ ත්‍රොබේ මේ ගමන. අනිත් එක මේ වගේ ඔබ රටවල් දෙකක් අත්දැකීම් තියෙන ඕස්ට්‍රේලියාව සහ කැනඩාව. ඉතින් කාන්තාවක් විදිහට මුලින්ම ඒ කියන්නේ දඟකාර යුවතියක් විදිහට පාසල් කාලේ නිමා කරලා ඔබ මෙහෙම දෙරටකම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඉතින් මම හිතනවා නේත්‍ර අපේ බොහෝ කාන්තාවන්ට තමා තුළ දක්ෂතා තියෙනවා. තමා සමහර වෙලාවට තමන්ගේ දෙමව්පියන්ගේ බලපෑම් මත නැත්නම් සහෝදරින්ගේ බලපෑම් මත වෙනත් ඒ කියන්නේ තමා අකමැති ශේෂ්ත්‍රවලට රැකියාවල් වලට යොමු වෙන සිද්ධ වෙලා තියෙනවා. දැන් ඔබ නිදහසේ තීරණයක් ගත්තා. ඔබේ ගමනාව අද ඔබ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල කටයුතු කරන නේත්‍ර ඔබ මොකද කියන්නේ අපේ විශ්වවාහිනි නරඹන කාන්තාවන්ට ඒ වගේම යුවතියන්ට ජීවිතේ ඒ කියන්නේ තමා කැමති ශේෂ්ත්‍රය තෝරා ගැනීමේ නිදහස මම හිතන ඔබ බොහොම අගය කරන කෙනෙක් කියලා මේ ගමන ඔබ ඒක ජයග්‍රහණය කරපු කෙනෙක් නේත්‍ර. ඉතින් නේත්‍ර ඔබ මොකද ඒ අයට කියන්න කැමතිද? මං කියන්නේ චතු අපි
කරන්න ඕන අපිට ආස දෙයක්. ඔව්. එහෙම නැතුව කවදාකවත් කිසිම ජොබ් එකකින් සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. අද වුණත් මං හිතන්නේ මගේ මම මගේ රස්සාවට යන්නේ හරි මාසාවකේ. ඒ මට තියෙන අනිත් එක තමයි මම යන්නේ මුදල් උපයන්න බලාපොරොත්තු නෙමෙයි චතු. කිසිම ඌවණාවකින් නෙමෙයි මුදල් උපයන්නම යන්නේ. ඉතින් මං ඒ වුණාට මම ක්ලයන්ට්ස්ලත් එක්ක ගත කරන කාලේ ඒ සතුට මං හිතන්නේ මගේ ජීවිතේ කවදාකවත් වෙන විදිහකින් මට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මං හිතන්නේ කවවත් කිසිම කෙනෙක් කවුරුත් නිසා තමන්ගේ ආසාවන් තමන් කරන ජොබ් එක හරි තමන් ඒ ආස ශේෂ්ත්‍රේ ආයුතු. ඒ වගේ තමයි ගොඩාක් කාන්තාවන් තියෙනවා. එයාලගේ ගොඩක් අර ඔයා කිව්වා වගේ හුඟක් සැඟවුණු ටැලන්ට් තියෙනවා. දක්ෂතා තියෙනවා. ඉතින් ඒවට එන්න ඉඩ දෙන්න. ඉතින් කවුරුත් නිසා එක්කෝ තමන්ගේ ස්වාමි පුරුෂයා නිසා එහෙම නැත්නම් තමන්ගේ බොයෆ්‍රෙන්ඩ් නිසා ඒ වගේ දෙයක් තමන්ගේ ඒ ආසාවන් නැති කරගන්න එපා, හැකියාවන් නැති කරගන්න එපා. මොන ක්ෂේත්‍රයක හිටියත්. ගෙන් දැන් මම හොඳටම දන්නවා මගේම ෆැමිලි එකේ එක්තරා මගේ හස්බන්ඩ් නංගි කෙනෙක් ඉන්නවා. ඉතින් එයා හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන එයාට යන්න පුළුවන් ක්ෂේත්‍රයේ ඉහළම තැනට ගියා. නමුත් ඒ අතරේ එයා මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. මොකද එයා ආසයි ඉපැ. ඉතින් ඒ මං හිතන්නේ කෙනෙකුට තමන් මොන මොන ක්ෂේත්‍රයේ හිටියත් අර වෙනත් අංශයකින් තමන් දක්ෂ නම් ඒ පැත්තට යන්න ඒක බාධාවක් වෙන්නේ නැහැ. කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ ගැන අපි කතා කරොත් ඔයත් එහෙමයි. ඔබ මේ ඉතාමත් හොඳ රැකියාවක් කරන කෙනෙක්. ඒ වගේම ඔබ ප්‍රසන්ට කෙනෙක් විදිහට මෙල්බන් වල සේවය කරන ඒක කරන්නේ රැකියාවක් විදිහට නෙමෙයි. බොහොම ස්තුතියි නේත්‍රා ඔබට මේ වෙලාවේ මාව මතක් වුණ එක ගැන. ඉතින් අපි ඇත්තටම නේත්‍රා අද දවසේ අපි කතා කරේ නේත්‍රා දෙල්පචිත්‍ර ඔබ ආපු ගමන, ඔබ කාන්තාවක් විදිහට අද ඉන්න තැන. ඉතින් මේ විදිහට මම හිතන නේත්‍රා ඒ ගමන තව බොහෝ දෙනෙක්ට ධෛර්යයක් වෙයි. මම මේ ශේෂ්ත්‍රයට යන්න ආසයි. නමුත් කමක් නැහැ, අම්මලා කැමති නිසා එහෙම කියලා මේ මම ඒකට යන්නේ නැහැ කියලා හිතන් ඉන කාන්තාව දැක්ක ඔබේ ගමන නිදහසේ ආපු ගමන අද ජයග්‍රහණයක් කරා ඇවිත් තියෙන බව. ඉතින් නේත්‍රා අපි ඔබට හරීම මුළු හිතින්ම සුබ පතනවා. විශ්වවාහිනී නාලිකාව විදිහට ඔබේ ජීවිතේ ඉදිරි වැඩ කටයුතු වලට, ඒ වගේම ඔබේ රූපලාවන්‍යගාරයේ සියලු වැඩ කටයුතුත් එක්ක. ඉතින් තවත් මේ වගේ ලස්සන කතා මම පෙතක නේත්‍රව හමු වෙන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් නේත්‍ර අපි සමු ගන්න කලින් පොඩ්ඩක් මතක් කරමු නේත්‍රගේ සැලොන් එක තියෙන තැන සහ නේත්‍රව කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එකක්. ඔව්, මගේ සැලොන් එක තියෙන්නේ ඕක්ලිවල, මෙල්බන් ඕක්ලිවල 948 සෙන්ටර් රෝඩ් ඕක්ලි කියන ලිපිනේ තමයි සැලොන් එක තියෙන්නේ. ඒ වගේම 0451131200 කියන ෆෝන් නම්බර් එකට කතා කරොත් ඕනම වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් බොහොමත්ම ස්තුතියි නේත්‍රා. අපි ඔබට සුබ පතනවා. ඒ වගේම තවත් දවසක මේ කතා මම්පෙතේ අපි ඔබ හමු වෙන්නට එනකන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.